තෙරුවන් සරණයි සුදම් දරණ නාලිකාවේ අපි අදහස් කළා වර්තමානයේ බෞද්ධයින් අතර විශේෂයෙන්ම තරුණ පරපුර අතර නිවැරදිව අවබෝධ කර ගැනීමට අසීරු වෙලා තියෙන තවත් එක් බෞද්ධ කාරණාවක් පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට බෞද්ධ දර්ශනයේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පිළිබඳ සඳහන් කරද්දී දාන සීල භාවනා යන පුණ්‍යක්‍රියා අතරින් දානය සීලය කියන පුණ්‍යක්‍රියා දෙක ඔබ අතින් සම්පූර්ණ වුවත් භාවනාව කියන පුණ්‍යක්‍රියාව සම්පූර්ණ වීමක් දකින්නට නොලැබෙන අවස්ථා තියෙනවා. ඒට ප්‍රධාන හේතුව තමයි භාවනාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වීම කියලත් හිතන්න පුළුවන්. ඒ නිසා අපි අදහස් කළා භාවනාව පිළිබඳ කරුණු සාකච්ඡාවක් මගින් ඔබට ඉදිරිපත් කරන්නට. අද අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ කොම්පිටියේ සරල මිත්‍රා මෙහෙණින් වහන්සේ. අවසරයි අපේ මෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්ස අපට පැහැදිලි කිරීමක් කරන්නකෝ මොකක්ද භාවනාවක් කියන්නේ? භාවනාව කියලා කියන්නේ කුසල අරමුණක මනස පිහිටවීම. එතෙන්දී අපිට ගන්න පුළුවන් සමත වශයෙන් බුදු ගුණ, මෛත්‍රිය, අසුබ මරණ වගේ ඒ වගේ භාවනාවක් මෙනෙහි කරනවා. දැන් බුදු ගුණ භාවනාවක් වශයෙන් කරනකොට අපි බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. මෛත්‍රී භාවනාවක් කරන සීල සත්‍යෙන්ට මෛත්‍රී කරනවා. එතකොට මේක එක අරමුණක මනස පවත්වනවා. එතකොට ඒක අරමුණක මනස පැවැත්වීම නිසා ඒක යන්නේ කුසල අරමුණ සමත වශයෙන්. අපි විදර්ශනා වශයෙන් යම් කිසි කෙනෙක් කරනවා නම් කුසලයේ දනීත කුසල මූලයේ දනීත සම්මා දිට්ඨි. එයා දන්නවා කුසලයක් දන්නවා. කුසල මූලයක් දන්නවා. ලෝභ, දේශ, මොහ මූලය හඳුනනවා. කුසලයේ දන්නවා අපි සතුන් මරන්නේ නැහැ. එයාට සත්තු හම්බෙන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුෂ වචන කියන්නේ නැහැ. හිස්බස් තුඩන්නේ නැහැ. මෙන්න මේටි කුසල මූලයේ ඒ කුසලයේ කියන පැත්තට වැඩනවා. අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාචාර මෙන්න මේ දස කුසල පැත්ත විදර්ශනා වශයෙන් කරනකොට එයාට සත්තු හම්බෙන්නේ නැහැ. හොරකම් කරන්න දේවල් හම්බෙන්නේ නැහැ. කාමයේ හරදවා හැසිරෙන පුච්චලිය හම්බෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ නැත්තේ? මනසටයි හම්බෙන්නේ නැත්තේ. ඒ නිසා එයා ඒව ඒ අකුසල දහම් කරන්නේ නැහැ මේ කුසලිය නිසා. ඉතින් මේ යම් කිසි කෙනෙක්ගේ මොකක්ද මේ අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන්නේ? එහෙනම් මේ අභිජ්ජා කියන්නේ මනසේ මෑතින චෛතසික ධර්මයක්. මෙන්න මේ අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිහීන ගති ටික කෙනෙකුට විදර්ශනා වශයෙන් කරන කෙනෙකුට ආයතන හරහා ආයතනට ඇහැට රූපයක් දකිනකොට ඒ ඇහැට දකින රූපය ඒ මොහොතෙම නැති වෙලා ඒ ඇහැත් ඒ මොහොතෙම නැති වෙලා ඒ චක්කු විඤ්ඤාණයත් ඒ මොහොතෙම නැති වෙලා කියලා නුවණින් දකිනකොට විදර්ශනා කරන කෙනාට ආයතන කුසල වුණ කෙනාට ඒ ආයතනයේ ඒ මොහොතෙම ඇති වෙලා ඒ මොහොතෙම නැති වෙනකොට අර මනසේ තියෙන දැඩි ලෝභ ගතිය, දැඩි දේශ ගතිය, දැඩි මෝහ ගතිය නැති වෙනවා. එතකොට එවැනි කුසල අරමුණක විදර්ශනා පැත්තේ මෙහෙවනකොට යම් කිසි කෙනෙකුට මෙන්න මේ අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන විදර්ශනා පැත්තේ යථාර්ථය තුමුණු මනස පිහිටවන කෙනෙකුට මෙන්න මේ අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ගති ටික නැති වෙනවා. ගති ටික නැති වෙලා මනසේ කෙලිස් නැති වෙනවා. එහෙනම් විදර්ශනා පැත්ත ඒක. එහෙනම් මෙන්න මේක උදාහරණයක් වශයෙන් අනිමිත්ත ශුන්්‍යත අප්පනහිත. අනිමිත්ත කියන්නේ නිවිති තියෙනවා. අපට යම් කිසි කෙනෙක් හඳුනා ගන්නට පුළුවන්. අරමුණු එනවා. නමුත් මේ අරමුණු වල කෙලිස් නැහැ. අනිමිත්ත ශුන්්‍යත කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කියන්නේ අවබෝධයෙන්මයි. අවබෝධයෙන්ම කිසිම දෙයක් නැති මනසක් විදියට මනස ශුන්්‍යත වෙනවා. අප්පනිහිත එයාට ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. ඇයි ප්‍රාර්ථනා කරලා කරන්න එතන ඉතුරු වෙන්නේ නැහැ? ඇයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන තැනක් කොහෙද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? ඉතින් මෙන්න මේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැති නිසා අනිමිත්ත ශුන්්‍යත අප්පනිහිත කියන තැනට කුසල අරමුණ දියුණු කරන්න පුළුවන්. භාවනාවේ
දී සමත විදර්ශනා වශයෙන් භාවනා කළා කෙනෙකුට සසර ගමනම නිමා කරන්නට හැකියාව ලැබෙනවා භාවනාවේ ගැඹුරු පැත්තට හැරුණොත් අපි මෙහෙණින් වහන්සේ මුක්ක්ත සතර සතිපට්ඨානය කියන්නේ සතර සතිපට්ඨානය කියන්නේ කාය අනුපස්සනා වේදන අනුපස්සනා චිත්තානුපස්සන ධම්මානුපස්සන මේ සතර සතිපට්ඨානයේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුරු රට වැසියන්ට කුරු රට වැසිය එදා හරි බුද්ධිමත් ලින්දට යන ගමනුත් අහනකොට මොකක්ද කරන භාවනාව කියලා ඇහුවන් සතර සතිපට්ඨානය කියනවා එතකොට ඒ අහන අය සාදු සාදු මේ වගේ අය නිසා තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියලා සතුටු වෙනවා සමහර අය මොකක්ද කරන භාවනාව කියලා ඇහුවම මුකුත් කරන්න නැහැ කියලා කිව්වහම ගරහනවලු ඇයි බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨානේ එදා කුරු රට වැසියෝ ඒ අනුවම කටයුතු කළා කෝටි 7ක් හිටිය අයගෙන් කෝටි 5ක්ම සසර ගමන නිමා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සතර සතිපට්ඨානේ ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස්ස අධිගමාය බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ දේශනා කරන්නට ප්‍රථම ඒ වර්ණනාවක් කරනවා ඇයි මේ වර්ණනාව කරන්නේ යම් කිසි කෙනෙක් මේ වර්ණාව දකින්නකොට අයි දුක් දුම්නස් නැති කරන්නට ඥානේ වර්ධනය කරගන්නට නිවන් දකින්නට මේක පුළුවන් කියලා අගය කරනකොට අර කරන්නේ නැති අයත් මෙන්න මේ අගය කිරීම නිසා ඒ සතර සතිපට්ඨානේ වඩන්ට පෙළඹෙනවා. ඉතින් එදා කුරුරට වැසියෝ ගොඩාක් මේ සතර සතිපට්ඨානය වැඩුවා. බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය නාම රූප දෙකට ඇතුළත් කළා. රූපේට කාය අනුපස්සනාවත්, වේදනාවට වේදනා අනුපස්සනාවත්, සංඥා සංකාර දෙකට ධම්මා අනුපස්සනාවත්, විඥාණයට චිත්ත අනුපස්සනම. යම් කිසි කෙනෙක් මෙන්න මේ නාම රූප දෙක අනුමනින් අවබෝධ කරනවද මෙන්න මේ සතර සතිපට්ඨානය එකම මගයි මහණෙනි මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් සසර ගමන නිමා කරන්නට පුළුවන් වෙනවා. එහෙනම් නාම රූප දෙකේ ඇත්ත තමයි එදා නාම රූප දෙක යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් මෙන්න මේ සතර සතිපට්ඨානයයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා වෙනමත් වේදනානුපස්සනා වෙනමත් චිත්තානුපස්සනා වෙනමත් ධම්මානුපස්සනාව වෙනම වැඩුවොත් සතර සතිපට්ඨානෙම වැඩින්නේ යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානයේ එක එක වඩලා විදර්ශනා පැත්තට යනකොට මෙන්න මේ නුවණින් දකින අපිට කියමු ඇහැට රූපයක් දකිනකොට ඒ ඇහැට රූපයක් දකින මොහොතේ ඒ රූපයත් ඒ මොහොතෙම ඇති වෙලා නැති වෙනවා ඒ චක්කු විඥානයත් ඒ මොහොතෙම ඇති වෙලා නැති වෙනවා ඒ ඇසත් ඇති වෙලා නැති වෙනවා කියන නුවණින් දකිනකොට වැඩෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයි නාම රූප දෙකේ ඇත්ත දකිනකොට බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ දේශනා කරනකොට එහි අගය කියනවා එතකොට කසීසලු විකුණන කෙනෙක් මේ කසීසලු පිළිබඳ වර්ණනා කරනකොට ගත්ති නැතත් සමහර අය ගිහිල්ලා බලන්න හරියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වර්ණනා කරනකොට සතර සතිපට්ඨානය වඩනකොට නුවණ වර්ධනය වෙනවා. ඇත්තටම මෙහෙණින් වහන්සේ භාවනාව වඩන්නේ නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තටම භාවනාව වඩන්නේ නැතුව නිවන් දකින්න බෑ භාවනාව වඩන්න සමහර වෙලාවට කියනවා බණ අහලා පුළුවන් කියලා නමුත් මේ බණ අහලා පුළුවන් ඒ මනස හදපු අයට ඒක සසර හුරු කරපු අයට සංසාර ගමනේදී අපි හුරු කරනවා මේ භාවනාව ඒකට අපිට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් අර දාරු චේතියගේ කතාව එදා යාළුවෝ 5 දෙනෙක් එකතු වෙලා භාවනා කරන්න යනවා ඉනිමකක් හදාගෙන ගොඩාක් උස ගලකට නගිනවා ඉනිම
ඉනිමග කදාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ හිතනවා මේ ඉනිමග තිබුණොත් අපට බහින්න වෙනවා. ඒ නිසා ඉනිමග තල්ලු කරලා දාලා භාවනා කරනවා. මෙතේ භාවනා කරනකොට ගෙනෙච්ච දේවල් ඉවර වෙනවා. නමුත් මේගොල්ලෝ අර ඉනිමග තල්ලු කළා හරි වීරිය වැඩුවා. වීරියෙන් භාවනා කළා. එතකොට වීරියෙන් භාවනා කරනකොට එක්කෙනෙක් රහත් වුණා. එක්කෙනෙක් අනාගාමී වුණා. අනිත් අයට බැරි වුණා. නමුත් මේ අය සංසාරෙදී ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදිලා වෙලෙන්දෙක් වෙලා මේ වෙලෙන්දෙක් වෙලා වෙලඳාම යනවා. වෙලඳාම යනකොට මුහුදෙදි මේ නැව ගිලිලා අතරමං වෙනවා. ඊට පස්සේ පීනගෙන ඇවිල්ලා ගොඩබිමකට ඇවිල්ලා ඇඳුම් නැහැ. ඉතින් දරවලින් ඇඳුම් ටිකක් හදා ගන්නවා. දරවලින් ඇඳුම් හදාගෙන ඒව ඇඳගෙන පළතුරු ආදිය ආහාරයට ගනිමින් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට මෙය අර සසර හුරු නිසා බණ කියන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ නමකුත් හැදෙනවා. දරවලින් ඇඳුමක් හැදෙන දාරුචේරිය කියලා. මේ බණ කියන්නත් පුළුවන් නිසා ගමේ අය එකතු වෙනවා බණ අහන්න. එදා බණ අහගෙන ඉන්නකොට ගොඩාක් අය සිව්පසය දෙන්න පටන් ගන්නවා. ඒ බණ හොඳට කෑයි ප්‍රායෝගික වුණා එදා. ඒ නිසා හොඳට බණ කියන්න පුළුවන්. ඒ නිසා සිව්පසය දෙනකොට මේ සිව්පසය ලෝභ හිතෙනවා. ලෝභ හිතිලා මේ සිව්පසය පරිහරණය කරමින් දවසක් එක කකුලකින් ඉන්නවා. මේ විදිහට එක කකුලකින් ඉන්නකොට දකින්නවර අනාගාමී යාළුවා ඇවිල්ලා කියනවා, මොකක්ද ඔය කරන්නේ? අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා බණපදයක් අහලා සසර ගමන නිමා කරන්නට අපි එදාර ගල උඩ නැගෙන කොච්චර වීරිය කළාද? ඇයි අපි එහෙම වීරිය කළේ සසර ගමන නිමා කරන්නට? දැන් ඔයා මොකක්ද ඔය කරන්නේ? යන්න බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. හම්බෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ සසර ගමන නිමා කරන්නට කියලා යාළුවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එදා දාරුචේරිය යනවා. බුදුරජාණන් වහන්සේ හම්බෙනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩනකොට ඉල්ලීම කරන භාග්‍යවතුන් වහන්සේ මට බණපදයක් කියන්ට. නමුත් වෙලාව නෙවීමේ කියලා එක සැරයක් කියනවා. දෙවෙනි සැරේටත් ඉල්ලීම කරනවා. දෙවෙනි සැරේ ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කියනවා, දිත්තේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියලා. හරියට දාරුචේරියට එදා ඒ තැනත්ම ස්පර්ශ වුණා. එතනම මේ කියන්නේ මොකක්ද? දැක්කොත් දැක්ක විතරමයි කියන අවබෝධය මනාව දර්ශනය පැහැදිලි වුණා. මෙතෙන්දි මේ පැහැදිලි වීම නිසා දාරුචේරිය රහතන් වහන්සේ, එතකොට දාරුචේරිය එදා භාවනා කළා, සසර හුරු කළා. ඒ හුරු කරුම නිසායි දිත්තේ දිට්ටමත්තං කියනකොටම ඇහැට රූපයක් දැක්කාම ඒ රූපයත් ඒ මොහොතෙම නැති වෙනවා. ඒ ඇසත් ඒ මොහොතෙම නැති වෙනවා. ඒ චක්කු විඥානයත් ඒ මොහොතෙම නැති වෙනවා කියන එක නුවණින් දැක්කා. නුවණින් දකිනවා කියන්නේ ඒ තැනම ස්පර්ශ වුණා. එයා සසර හුරු කර නිසා රහත් වෙන තරම් හැකියාව ලැබුණේ ඒ බණපදේ බණ කියනකොටමයි. නමුත් අර හුරු කළේ නැති අයට එහෙම හුරු නොකර නිවන් සසර ගමන නිමා කරන්නට හැකියාව නැහැ. ඒ නිසා භාවනා නොකර කෙනෙකුට නිවන් දකිනවා නම් සසර භාවනා කළා හුරු වෙන්න ඕනි. නැත්තම් හුරු කර නැති කෙනෙකුට භාවනා කරලා සසර ගමන නිමා කරන්නට බෑ. අපි මෙහෙණින් වහන්සේගෙන් ඇහුවේ භාවනාව වඩන්නේ නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතනවා ඉතා සරලව ඔබට මට අපි හැමෝටම දැනගන්න පුළුවන් විදිහට, අවබෝධ කරගන්න පුළුවන් විදිහට මෙහෙණින් වහන්සේ අපිට ඒ වෙනුවෙන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. ඉතින් ඒ වෙනුවෙන් මෙහෙණින් වහන්සේ ඔබට බොහොමත්ම පිං. ඉතින් අපේ ඊළඟ ප්‍රශ්නය තමයි මෙහෙණින් වහන්සේ, අලුතෙන්ම භාවනාවකට එන කෙනෙකුට මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩය? අලුතෙන්ම භාවනාවට එන කෙනෙකුට
මේ මනසේ පරිසරය හදා ගන්නට වෙනවා මොකද මනසේ පරිසරය හරි කර්කසයි රළුයි ඒ නිසා යම් කිසි කෙනෙක් ඉස්සෙල්ලාම භාවනාවට එනකොට ඇයි එයාගේ මනස රළු කර්කස මේ ලෝකෙ ටික තමයි කරන්නේ ගෙවල් දොරවල් හදනවා වතු පිටි හදනවා දූ දරුවෝ විවාහ වෙලා දූ දරුවන් ඉන්නවා ඊනවා පිහිනවා වතු වල වැඩ මේ විදිහට වැඩ කරනකොට මනසේ පරිසරය පොඩ්ඩක් අර දහම පැත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම පැත්තට ටික ගන්න අපහසුයි ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම ගන්න නම් අපි ඉස්සෙල්ලාම අපේ මනසේ පරිසරය සකස් කරගත යුතුයි මනසේ පරිසරය කියන්නේ අපේ මනසරේ කවුරු හරි මොනවා හරි කිව්වහම අපිට නිකන් තරහ එනවා හරි නෑ කියලා හිතෙනවා අපිට මේ අපි ඒවට නිකන් ප්‍රතිචාර දක්වන්න යනවා එතකොට ඒ වගේ දෙයක් ඒ වගේ කරමින් මේ භාවනාව කියන එක හුරු කරන්න අමාරුයි ඒ නිසා මනසේ පරිසරය දන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුපූර ක්‍රියාවක් අනුපූර ශික්ෂාවක් අනුපූර ප්‍රතිපදාවක් එතකොට අනුපූර කියලා කියන්නේ අපි යා යුතු මඟ යා යුතු විදිය කළ යුතු විදිය පිළිවෙලට කරන්න ඕනේ කියන අනුපූර අනුපූර විදියට එතකොට යම් කිසි කෙනෙක් මේ භාවනාවට පළමුවෙන්ම අවතීර්ණ වෙන කෙනෙකුට පුළුවන් එයාට සීලයෙන් හදන්න හික්මවන්ට ඕනේ එහෙනම් සීලය සකස් කරගන්න ඕනේ ඒක සීලය සකස් කර ගැනීමේදී අපට පුළුවන් පන්සිල් පද පහ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙන්න යම් කිසිකට ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙන්න ඉස්සෙල්ලාම ඒටි කළ විති යම් කිසි කෙනෙක් මේකට උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්වැයක් දමණය කරන්න ඕනි කියලා හිතුනොත් ඒ අස්වැයට ඉස්සෙල්ලාම ගෙනහල්ලා ටික ටික හීලෑ කරනවා ඒ වගේ අස්වැයට දානවා මුඛවාඩමක් දමලා ටික ටික හීලෑ කරනවා වගේ අපටත් මේ මනස ටික ටික හදන්න වෙනවා ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ අනුපූර ක්‍රියාව අනුපූර ශික්ෂාව අනුපූර ප්‍රතිපදාව දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් පන්සිල් ටික ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර කෙන නිවන් දකින්න ඕනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දේශනා කරන්නේ මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙන්න කියලා එසේ සංවර වුණාට කෙනාට කියනවා දෙවනුව මේ ඉන්ද්‍රිය සංවර කරගන්නට කියලා මේ ඉන්ද්‍රිය අසංවරයි ඒ නිසා සංවර කරගන්නට ඊළඟට කියනවා එසේ සංවර වූ කෙනාට ආහාරය පමන දැනගන්නට කියලා ආහාරය පමන දැන කියන්නේ ආහාර ගන්න විලාවට කෙලිස් ඇති නොවන විදිහට කොහොමද ආහාර ගන්නෙ ඒ විදිහට ආහාර ගන්න ඒකට උදාහරණයක් කියනවා බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්නම කාන්තාරේ ඇවිදින්න යනවා කාන්තාරෙන් එගොඩ වෙන්න යනකොට ගිනිච්ච ආහාර ඉවර වෙනම ආහාර ගන්නකොට අපි ඒ ආහාරය පිළිබඳ අවබෝධයෙන් අර රස කර කර ආහාර ගන්න නැතුව ඒ ආහාරය ඊටම සතියෙන් සීහින් යුතුව නුවණින් යුතුව ගැනීමෙන් තුල අර එදා කාන්තාරයෙන් අර දෙන්න එගඩුණේ අපට නිවන් දකින්න කෙනෙකුට මේ ආහාරය පමන දැනගෙන ගන්නකොට අපට නිවන් දකින්න තැන්ට යන්න පහසුයි එසේ සංවර වුණ කෙනාට කියනවා සති සම්පජන්ණයෙන් සිහි නුවණින් කටයුතු කරන්නට එදිනදා ජීවිතයේදී අපේ තරුණ දරුවන්ට උනත් මල් පහම් පූජා කරනකොට අපි දන්නේ කොහොමද කරන්න කියලා සිහි නුවණින් කරනකොට අපි මල් ටික පූජා කරනකොට මල් ටික කඩනකොට මල් ටික කියනගෙනකොට පැන් ඉහිනකොට ඊටම සිහි නුවණින් ගාථා කියනකොට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියනකොට මනස එතන තියාගෙන කටයුතු කරන්න ඕනේ වෙන දේවල් මතක් වෙනකොට අතහරිනවා මල් පූජකන්නේ ඒ ගාතාවටම ගන්නවා එතකොට මෙන්න මේ විදිහට සති සම්පජන්ණය සිහි නුවණින් කටයුතු කරනකොට එයා හරි හික්මීමෙන් කටයුතු කරනවා එසේ කටයුතු කරන නිදිවර්ධිත වෙන්න කියලා මේ අනුපුර ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදිවර්ධිත වෙන්න එහෙනම් නිදිවර්ධිත නොවි අපිට
හිතෙනකොට අපි නිදාගන්නේ නැහැ. ඒක සීලෙන් හදනවා, හික්මෝනවා, ටික වෙලාවක් භාවනාවක යෙදෙනවා. මම නිදුක්කෙත්තා, නිරෝගීත්තා, සුවපත්ත්තා කියලා අපිට නිදාගන්න පුළුවන් නම් අපේ මනස හරි සුවපත්. එදා බුදුරජාණන් වහන්සේ කාලේ එක උපාසක මහත්තයෙක් ගමනක් යනවා. ගමනක් යනකොට ගැල් 500ක් හම්බෙනවා. මේ 500ත් එක්ක මේ උපාසක මහත්තයා ඒ ගමන යනවා. යනකොට නිදා ගන්නවා අර වෙලෙන්දු ටික ඔක්කොම නිදා ගන්නවා. අර උපාසක මහත්තයා නිදා ගන්නෑ. නිති වර්ධිත වෙලා සක්මන් කරනවා. එලි වෙනකන් සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ 6 ඉඳලා 10 වෙනතෙක්වත් නිදිවරිත වෙන්න කියලා. නමුත් මේ ජාති ජරා මරණ ව්‍යාධි දුක් දුම්නස්ටේ තුරුල් කරගෙන නිදා ගන්නවට වඩා මගේ බුදුරජාණන් වහන්සේ කිව් දේ කරන්න ඕනි කියලා භාවනාවක යෙදෙනවා. එදා හොරු ටිකක් ඉන්නවා කැලෑවේ මේ බඩු වෙලෙන්දන්ගේ බඩු ටික ගන්නට. එතකොට මේ බඩු ටික ගන්නට වෙලෙන්දුගේ බඩු ටික පැහැර ගන්න මේ සක්මන් කරනවා අර උපාසක මහත්තයා. එතකොට මේ උපාසක මහත්තයා සක්මන් කරන ඒගොල්ලෝ දන්නේ මේ බඩු ටික ආරක්ෂා කරනවා කියලා හිතේ. එලි වෙනකන් ඉඳලා අර මේ හොරු ටික පැනලාවිල්ල කෙනා මෙයා නිසා අද මේ බඩු ටික බේරුණා මෙයාට ගෞරව කරන්න. එදා මගේ බුදුහාමුදුරුව අහම්බෙන්ට ගිහිල්ලා හිටන් ඒ උපාසක මහත්තයා අහනවා භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් රකින්නකොට යම් කෙනෙක් රැකිනකොට අනිත් අයත් රැකිනව නේද කියලා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එසේමයි. යම් කිසි කෙනෙක් කේලමක් කියන්නේ නැතු වෙනකොට යම් කිසි කෙනෙක් බොරුවක් කියන්නේ නැති ඉන්නකොට අනිත් අයට තමනුත් රැකිනවා අනිත් අයත් රැකිනවා කියලා හිටන් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් භාවනා කරන් භාවනාක යම් අලුතෙන්ම පටන් ගන්න කෙනෙකුට මේ විදිහට මෙන්න මේ විදිහට අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ අනුව කටයුතු කළත් යම් කිසි කෙනෙක් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට නිවන කරා යන්න භාවනාවෙන් නිවන් දකින්ට මෙන්න මේ පිළිවෙලට සීලය සකස් කරමින් හික්මීමෙන් කටයුතු කරමින් සසර ගමන නිමා කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙනම් වහන්ස හරිම අපූර්වයි මේ පැහැදිලි කිරීම අපිට ඉතා හරවත් ලෙස කියලා දුන්න. අවසන් වශයෙන් මෙහෙනම් වහන්ස මම කැමැතියි දැනගන්න මෙහෙනම් වහන්සේගේ අරමුණු පිළිබඳව. අරමුණ එකයි තියෙන්නේ මේ ආත්මෙම සසරෙන් නිදහස් වෙන්න. එතකොට මම ඇයි එහෙම කියන්නේ අපට අපි නිවන් දකින්න තමයි අපි පැවිදි වුනේ. නිවන් දකින්න අපි කල් දාන්න හොඳ නැහැ. ඒ නිසා මේ ආත්මෙම නිවන් දකින්න තමයි මගේ එකම පළවෙනි අරමුණ. ඒ අතරදී මම දැනගත්ත මගේ බුදුරජාණන් වහන්සේගේ දහම අන් අයට කියලා දෙන්න මම කියලා දෙනවා. මෙතන වැඩසටහන් කරනවා, පොයට වැඩසටහන කරනවා. ඊට අමතරව අපි භාවනා වැඩසටහන් දවස් 3-4 ඒ විදිහට දාගෙන කරනවා. අන් අයටත් මේ දහම කියලා දෙන්න උත්සාහයක යෙදෙනවා. ඊට අමතරව මගේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි අයට සතිය පිටවන්න, සතිය පිටවන්න, සති පාසල අපි බුරුමි ගිහිල්ලා හිටන් අපි දැනුවත් තුන සතිය පවත්වීම. එතකොට පොඩි අයටත් මෙන්න මේ සතිය පවත්තන්ට දහම් පාසල්වල මම ආරම්භ කරන්න උත්සාහවත් වෙනවා. දහම් පාසලෙන් මේ සතිය පැවැත්වීම ආරම්භයක් වශයෙන් මෙතනත් මම ඒ සඳහා කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. පොඩි අය ටිකක් එකතු කරලා පොඩි අයට මේක මනස දෙනකොට පොඩි අයට සතිය පිහිටවන්න අපි කියලා දෙනකොට ඒ අය පොඩි කාලේ ඉඳන්ම මනස සංසුන් වෙනවා. ඉතින් සිහියෙන් කරන්න ගුරුවරයා යමක් කියනකොට ඒ ගුරුවරට අවධානය යොමු කරලා ඒ කියන දේ අහගෙන මනසට ගන්නට එහෙම හුරු කරන්න සතිය හුරු වුණු කෙනාට එදිනදා ජීවිතේ පොඩි දරුවන්ට පොඩි දරුවෝ ආහාර ගන්නකොට ඉස්කෝලේ වැඩ කරනකොට දෙමව්පියෝ කතා කරනකොට දෙමව්පියෝ ගෙදර අය කතා කරනකොට සිහිනුවන පවත්තල කටයුතු කරන්න අපි ඉගැන්නුවොත්
පොඩිදරුවන්ට මුලින් ඉඳන්ම පොඩිදරුවෝ යහපත් දරුවෝ බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ සතිය පැවැත්වීම පිළිබඳව මමගේ අදහසක් තියෙනවා. පොඩිදරුවන්ට මුලින් ඉඳන්ම මේ සතිය පැවැත්වීම සිහි නුවණින් කටයුතු කිරීම කියලා දෙන්න. එහෙම අදහසකුත් තියෙනවා. මගේ පළවෙනි අදහසම නම් මේ සමේ ආත්මේම සසරෙන් නිදහස් වෙන්න කටයුතු කරන ගමන් අනිත් අයට පිහිටවීමත් මං ඉතාමත් හොඳින් කැමැත්තෙන්ම කරන්න උත්සාහයක යෙදෙනවා. හරවත් කරුණ රසක් පිළිබඳව මිහිඳු මහන්සිය අපිට කරුණ පැහැදිලි කර දුන්නා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විවිධ භාවනා ක්‍රම පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ඔබට කරුණු ඉදිරිපත් කරන්නට. ඒ සඳහා අප සමග එකතු වීමට සුදම් දරන අපේ නාලිකාව subscribe කරන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉතින් අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වුණේ කොම්පිටියේ සර්ව මිත්‍රා මෙහෙණින් වහන්සේ. තවත් දවසක මෙවන් වූ වැදගත් කරුණක් ඔබ හමුවට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි මේ සාකච්ඡාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.